මංගට පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ පෝඩ් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මේ කාර් රථය පිළිබඳ මේක 1952 පළවෙනි මාසේ තමයි ලංකාවේ මුල් වරට ලියාපදිංචි කරලා තියෙන්නේ හෝස් පවර් 10ක සයිඩ් වැල් එන්ජින් එකක් මේකේ තියෙන්නේ මේකේ බ්‍රේක් පද්ධතිය ගැන කියනවා නම් මැකනිකල් බ්‍රේක් සිස්ටම් එකක් මේකේ තියෙන්නේ ඔයිල් භාවිතාවක් කොහෙත් නැහැ ඊට අමතරව හෝස් පවර් 10ක දාර්තාමින් සයිඩ් බැල් එන්ජින් එකක් පාවිච්චි වෙන්නේ එතකොට මෙම රථයේ අනිත් අංග උපාංග ගැන කිව්වොත් මේ බැජ් එක සිලෝන් ඔටෝමොබයිල් බැජ් එක මුල් වරට ක්ලබ් එකේ හඳුන්වා දීපු බැජ් ඊට අමතරව පස්සේ අපි දැන් කාලෙට ඔබින විදියට සිග්නල් එකක් සම්බන්ධ කරලා තියෙනවා මේක මුලින් නම් මේ සිග්නල් ලැබිලා නැහැ මේවට මේ සිග්නල් ඊට අමතරව මේක යන පියකාරින්න වහන්න පුළුවන් මේකේ සාමාන්‍ය ටුවරින් කාර් වල වැහි වෙලාවට කොහොමද පොඩි වතුර ටිකක් ඇතුළට එන එක සාමාන්‍ය කොහොමද ඊට අමතරව ඉස්සරහ හුලං එක වීදුරෙන් අඩු වැඩි කරගන්න පුළුවන් මෙතන ඒකට ඇවිල්ලා තියෙන්නේ මැනිපෝල් එකෙන් සේව් ගෙඩියකට ගිහිල්ලා ඒකෙන් එන හුලං වලින් තමයි මේ වයිපර් එක වැඩ කරන්නේ දැන් ඒවා අයින් කරලා තියෙන්නේ මෙතන අමතරව මේකේ පස්සේ එකතු කරන බීන් සෙට් එකක් තියෙන්නේ ස්පෝක් මේකේ දුනු සිස්ටම් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ලොරි වල සිස්ටම් එකට නෙමෙයි දුනු දෙක අනිත් පැත්තටයි පිහිටලා තියෙන්නේ දෙක ඉස්සර අපි ක්ලාස් දෙකක් තමයි මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ මේ ස්විච් එකෙන් මේක අදපුවාම ස්ටාර්ට් වෙනවා දැන් මේ ඊට අමතරව මෙතන ඔර්ලෝසුවක් තියෙනවා මුංචි මේකෙත් පැයට කිලෝමීටර් 80ක වේගයක් තමයි දක්වලා තියෙන්නේ ඊට අමතර ඇම්පියර් මීටරේ තියෙනවා බැටරි චාර්ජින් බලාගන්න පෙට්‍රල් මීටර් එක තියෙනවා ස්විච් එකෙන් තමයි මෙතන මේකෙන් තමයි ලයිට් දාන්නේ පාක් එක මේ පැත්තට කරගියොත් හෙඩ් එක මේකෙත් ගියර් හතරයි දට රිවර්ස් එක ඊට පස්සේ 1 2 3 ඉස්සරහට 3 රිවර්ස් එකයි මේක හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක මේ කාර් එකක් පාවිච්චි කරනකොට දැනගන්න ඕන මේ ගොඩක්ම මේ පරණ කාර් එකක් පාවිච්චි කරනකොට මම වටිනෝ මේ පාවිච්චි කරන කෙනෙකුට මම ලොකු දැනුවත්කමක් තියෙන කෙනෙක් නෙමෙයි මම දන්න දෙයක් කියලා දෙන්න වටින හින්දා මම කියන්නේ කාලකින් කාර් එක ස්ටාර්ට් කරනවා නම් කාබ්ලේටර් එක එයා ක්ලීනර් එක ගලවලා කාබ්ලේටර් එකට උඩින් පෙට්‍රල් චුට්ටක් එකතු කරලා මෝටරේ ගහනවා නම් හොඳයි. නැත්තම් මොකද මේ වගේ පොම්පේ ගැහුවට සමහරක් වෙලාවට කාබ්ලේටර් එකට පෙට්‍රල් එන්න ටික වෙලාවක් යනවා. ඒකෙන් ඉඳලා කාබ්ලේටර් එකට උඩින් කටින් පෙට්‍රල් ටිකක් දාලා ස්ටාර්ට් කරනවා නම් මෝටරේට වද යන්නේ නැහැ. ඒක ගොඩක් පාවිච්චි කරනකොට මේ පරණ කාර් එකක් පාවිච්චි කරනකොට
ඒ විදිහට පාවිච්චි කරනවා නම් ගොඩක් මෝටරේ බේර ගන්න පුළුවන් බැටරියත් බේර ගන්න පුළුවන් අනිත් දේ තමයි කාර් එක හැම වෙලාවෙම හරවනකොට එක තැන තියලා කපන්න නරකයි මේ බොක්ස් එකට බලපාන්නේ අපේ ඇඟේ හයියෙන් මේක කපන්නේ පවර් ස්ටීරින් නෑ මේ වගේ පොඩ්ඩක් කාර් එක ඉස්සරහට ඇදලා පිටිපස්සට පොඩ්ඩක් අදිර ගමන් කපනවා නම් තමයි බොක්ස් එකට ගැටලුවක් නෑ නැත්තම් ඇඟේ හයියට කැපුවොත් සමහරක් වෙලාවට බොක්ස් එක මුලින් කඩලා යනවා මේක ඇනවලි ඒක මේ පර්ණ කාර් වල කොයි එකෙත් ඒ සීට් සිස්ටම් එක තමයි ඉස්සර පර්ණ වාහනේ ලෝනායි ඒක දන්නවා අනිත් එක තමයි සාමාන්‍යයෙන් කරන්ට් එක කොහොමද වැඩ කරන්නේ කාබ්ලේටර් එක කොහොමද වැඩ කරන්නේ කියන එක සාමාන්‍යයෙන් පර්ණ කාර් දුවනවා නම් ඒ ගැන චූටි අවබෝධයක් තියාගන්න එක හොඳයි හැම වෙලාවෙම ඒක පාවිච්චි කරන කෙනා ඉස්සර පරණ වැඩ කරපු ඩ්‍රයිවර් මහත්තුරු ඉස්සර ඩ්‍රයිවර් මහත්තුරු ඉඳලා තියෙන දැන් ඩ්‍රයිවර්ලා ඩ්‍රයිවර් මහත්තුරු දන්නවා මේ පරණ කාර් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා වැරලා ඉස්සර කෙනෙකුට මේ වටින්න ඒකේ මොකක් හරි දෙයක් ගන්න තියෙනවා නම් ඒක වටිනවා මම ඒ දෙය කියලා දුන්නේ ඒකයි මේ වාහන පිළිබඳ මට වැඩිය ගොඩක් මේ ශේස්ත්‍රයේ දැවැන්තයෝ ඉන්නවා මම මේ ගව තියෙන වාහනවල හැටියට ගත්තාම මම ඉතාම පුංචි කෙනෙක් මම කවුරුත් මේ වගේ වාහනයක් පදිනව නම් මම ආසයි පාරකට උඩට දකින්ද ගෙදරක දකින්ද ආසයි මම